ඉන්දියාවෙන් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා කෝටියක් ලබා ගැනීමට ඉන්දියාවෙන් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා කෝටියක් මිලදී ගැනීම සඳහා අමරිකානු ඩොලර් මිලියන 52.5ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතරේ ජනාධිපති ගෝතාබේ රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද කොවිෂීල්ඩ් එන්නත ලබාගත් බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රති සාකච්ඡාවේදී සඳහන් වුණා. කොළඹ මහනගර සභා සීමාවේ පුද්ගලයන් සඳහා දියත් කරන එනත් කරන වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත ලබා දීම අද මධ්‍යස්ථාන පහකදී සිදු වුණා. එදී පුද්ගලයන් 4500කට පමණ එනත් ලබා දී තිබෙනවා. එය අනුව හයිඩ් පිටියේදී සහ ඇල්විතිගල මහල් නිවාස සංකීර්ණයේදී එනත් කරන කටයුතු අද මෙලෙස සිදු වුණා. මෙම වැඩසටහන යටතේ කොළඹ මහනගර සභා සීමාවේ පුද්ගලයන් 7400කට පමණ ඊයේ කොවිඩ් මර්දන එන්නත් ලබා දී තිබෙනවා. ඉන්දියාවේ පූනේ නගරයේ පිහිටලා තියෙන සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයේ නිපදවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 10ක් එක මාත්‍රාවක් ඩොලර් 5.25 බැගින් මිලදී ගැනීම සඳහා අනුමැතිය ලැබුණා. එහි පළවෙනි කොටස හැටියට එන්නත් මාත්‍රා 1,05,000 මේ බ්‍රහස්පතින්දා දවසේ ලංකාවට ලැබෙන්න නියමිතයි. ඒ වගේම ඇස්ට්‍රාසෙනිකා මහා බ්‍රිතාන්‍යයේ පිහිටලා තියෙන මව් සමාගමිනුත් ඍජුවම එන්නත් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණා. ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍ය ගිවිසුම සඳහා අනුමැතිය ලැබුණා. ඒ අනුව එහි පළවෙනි එන්නත් මාත්‍රා තොගයක් එයත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා වර්ගයේම එන්නත් පෙබරවාරි මාසයේ අන්තිම දින කිහිපයේදී අපිට ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. කොවිඩ් 19 ආසාදිතයින් 222 දෙනෙකු අද හඳුනාගත් අතර ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80739ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයින් 732 දෙනෙකු අද සුවය ලැබූ අතර සුව වූ සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 75842ක් ලෙසයි. කොවිඩ් මරණ 5ක් අවසන් වරට වාර්තා වීම සමග මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 450 දක්වා ඉහළ ගියා. එලෙස ජීවිතක්ෂයට පත් වූ අය අතර 33 හැවිරිදි කාන්තාවක්ද වන අතර ඇය දුනගහ ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. මේ අතර ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පාසල් 2ක තොරතුරු තාක්ෂණාංශයේ භාරව කටයුතු කළ ගුරුවරයෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.